මේ වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කළා තිබෙන්නේ. හතරවෙනිදා එළඹෙන හතරවෙනිදා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වෙන බව තමයි සඳහන් වෙන්නේ. TFM මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. කොමුණත් අපි නිරීක්ෂණ සංවිධානයක් හැටියට අපේ ජනාධිපතිවරණ පශ්චාත් නිරීක්ෂණ කටයුතු අවසන් වීමට නියමිතව තිබුණේ ඒ දිනේදීම. සති දෙක කාලයක් ජනාධිපතිවරණයේ පශ්චාත් නිරීක්ෂණ කටයුතු සිදු වෙනවා. ඒ නිසා පැෆල සංවිධානයේ හැටියට විශේෂයෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි සිදු කරමින් තිබුණු නිරීක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තමයි සිද්ධ වෙන්නේ. පැපල සංවිධානය හැටියට ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ මේ පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහාත් අපි මේ වෙනකොට සියලු කටයුතු සූදානමින් සිටින්නේ. මොකද අපි මේ කාරණය පිළිබඳව අවබෝධයෙන් සිටියා. ජනාධිපතිවරයා පත්තු වහාම කුමන ජනාධිපතිවරයෙක් පත්තුනත් පාර්ලිමේන්තු මැතිවරණය කඩමින් පවත්වන බව පිළිබඳව පැහැදිලි අවබෝධයක් අප සතුව තිබුණා. එනිසා අප නිරීක්ෂණ කටයුතු සඳහා සියල්ල සූදානම් කරලා තිබෙනේ. අපේ නිරීක්ෂණ කටයුතු පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් උත් නාම යෝජනා එකම අපේ සියලු දිස්ත්‍රික්ක මට්ටමේ ක්‍රියාකාරකම් ආරම්භ කරනවා. කොහොමුණත් දිගු කාලීන නිරීක්ෂණය අපි අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යනවා. අපි සතුටෙන් සඳහන් කරන්නට ඕනේ ජනාධිපතිවරණයේ පශ්චාත් කාලය තුළ එකදු සිදුවීමක්වත් අපිට වාර්තා වුණේ නැහැ. ඉතාම සාමකාමීව පශ්චාත් කාලය ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ මැතිවරණයේ තියෙන සුවිශේෂීභාවය තමයි මෙතෙක් පැවති මැතිවරණ අතර පූර්ව කාලයේදීත් නිහඬ කාලයේදීත් මැතිවරණ දිනයේදීත් සාමකාමී මැතිවරණයක් පවත්වන්නට ලංකාවට හැකියාව ලැබුණා. එනිසා අපි බලාපොරොත්තු වෙන්නේ, අපි අපේක්ෂා කරන්නේ, අපි ඉල්ලා සිටින්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයක් ඒ ආකාරයේම සාමකාමී මැතිවරණයක් බවට පත් කරන හැටියට. ඒ වගේම අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල ඉතාම නරක ආකාරයට මේ මැතිවරණයේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම සඳහා පාවිච්චි වුණා. අපි විශ්වාස කරනවා මේ වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නේ, අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව සාකච්ඡා කරපු කණ්ඩායමක් බලයේ සිටින්නේ. නිසා අපි විශ්වාස කරනවා මේ මැතිවරණයේදී රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමෙන් කටයුතු, ඒ වගේම විධායකය නැත්නම් ජනාධිපතිවරයා මැතිවරණේ ඍජු ලෙස ජනාධිපතිවරයා සතු බලතල පාවිච්චි නොකරන තත්ත්වයක් අපිට මේ මැතිවරණයේදී දකින්නට ලැබෙයි කියලා. කොහොමුණත් නිරීක්ෂණ සංවිධානයක් හැටියට මේ සියලු කාරණා පිළිබඳව අපි දැඩි අවධානයකින් ඉන්නවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිස සභාවට ලබා දී හැකි සියලු සහාය ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණයේ අපේක්ෂකෝ 39 දෙනෙක්, අපි හිතනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකයින් දහසකට වැඩි ප්‍රමාණයක් තරඟ කරයි. හැබැයි සංඛ්‍යාත්මකව වැඩි වුණාට අපේ විශ්වාසය, අපේ ඉල්ලීම මේ කණ්ඩායම් අතර ගැටුම් නැති වෙන ආකාරයට කටයුතු කරන්නට දේශපාල පක්ෂ නායකත්වය ලබා දෙයි කියලා. විශේෂයෙන්ම අපි දන්නවා මේ පාර්ලිමේන්තු මැතිවරණවලදී එකම දේශපාල ධාරාව අතර අපේක්ෂකෝ අතර තරංගයක් තිබෙනවා. හැබැයි මේ තරංකාරී භාවය ගැටුම් දක්වා වර්ධනය නොවි පවත්වාගෙන යන්නට ඒ දේශපාලන පක්ෂවල නායකයන්ගේ වගකීමක් වෙනවා. ඉතින් අපේ ඉල්ලා සිටීම මේ රටේ මැතිවරණ සංස්කෘතිය සාධනීය වෙනසකට නැත්නම් වෙනස් මගකට ගෙනෙන්නට මේ ජනාධිපතිවරණය සමත් වුණා. ඒ තත්ත්වය ඉදිරි මැතිවරණවලදී පවත්වාගෙන යාම මේ රටේ සියලුම පුරවැසියන්ගේ දේශපාලන පක්ෂවල මැතිවරණ කොමිසමේ පොලිසියේ මාධ්‍යයේ අපි හැමෝගෙම සාමූහික වගකීමක් තියෙනවා. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය කරගෙන යාම. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.